සුබ සන්ධ්‍යාවක් සහෝදර සහෝදරියන්ට හැම සහෝදර සහෝදරියන්ගේම අවසරයි විශේෂයෙන්ම ස්තුති මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සහෝදර සහෝදරියන්ට මට දීලා තියෙන විනාඩි 20ක් වගේ ප්‍රමාණයක් නමුත් මේ වගේ කෘතියක් සම්බන්ධයෙන් මේ වගේ මොහොතක සාකච්ඡා කරන්න ඒ විනාඩි 20 කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. නමුත් මම උත්සාහ කරන්නම් තේමා කීපයක් යටතේ මේ පිළිබඳව යම්කිසි සංයුක්ත අදහසක් ඉදිරිපත් කරන්න. මම හිතනවා මම පැහැදිලිව ඇහෙනවා කියලා. මුලින්ම ඇත්තටම මේකේ පෙරවදන මට දැන් කියවන්න ලැබුණේ පෙරවදනේ කරුණු කීපයක් මම හිතන්නේ සඳහන් කිරීම වටිනවා අදහස් දක්වීමට යන්න කලින් විශේෂයෙන්ම මම හිතනවා සලකුණු කළ යුතු ප්‍රධාන කරුණු තුනක් මේකේ තියෙනවා. ප්‍රධාන වශයෙන් මම හිතන්නේ අපේ මධ්‍යමගේ සහෝදරයා කතා කරද්දී ඔහුත් මතු කරා විශේෂයෙන්ම යානිස් වර්ෆකිස්ගේ දේශපාලනයට සම්පූර්ණ අනුමැතිය නොදක්වා තමයි, එහෙම නැත්නම් ඒකත් එක්ක සම්පූර්ණ හිටගන්නේ නැතුව තමයි මේ කෘතියේ තියෙන සාහිත්‍යමය වගේම ශාස්ත්‍රීය දේශපාලනික වැදගත්කම නිසා තමයි ඔවුන් මේක පරිවර්තනය කරන්න සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම ගතට පස්සේ සිරිසා කියන ව්‍යාපාරය ඇතුලේ 2015 2014 2015 මතු වෙච්ච ග්‍රීසියේ මේ ව්‍යාපාරයේ තිබුණු දේශපාලනයේ තියෙන ප්‍රතිවිරෝධතා, විශේෂයෙන්ම ජනතාවාදී නැත්නම් ජනප්‍රියවාදී පොපියුලිස්ට් මූමන්ට් එකක් විදිහට මේකේ තිබුණු ප්‍රතිවිරෝධතා මම හිතන්නේ අවධානයට ගැනීම ඉතාම වැදගත්. මේ වගේ ඒ දේශපාලන ව්‍යාපාරයේ තිබුණු න්‍යායාචාර්යවරයෙක් වශයෙන් යානිස් වර්ෆකිස්ගේ දේශපාලනය සහ ඔහුගේ න්‍යායාත්මක කාර්යභාරය තේරුම් ගැනීමයි. මම ඒක සඳහන් කරන්නේ ඇත්තටම මෙතනින් එහාට හිතනවනම් විප්ලවාදී ශිෂ්‍ය සංගමයේ මෙතනින් එහාට හිතනවා නම් මම මුලින්ම යෝජනාවක් කරන්න කැමති what is populism? නැත්නම් ජනතාවාදය, ජනප්‍රියවාදය කියලා එකේ අර්ථයක් දෙන්න පුළුවන්. ජනතාවාදය කියලා අපි ගත්තොත් මේ වාම ජනතාවාදය පිළිබඳව විශාල කතිකාවක් අවශ්‍ය මොහොතක අපි ඉන්නේ. සමග යෝජනාවක් විදිහට කරන්න කැමති මේ කෘතියේ තියෙන නැත්නම් ඔබලාම පටවාගෙන තියෙන මේ බර සාකච්ඡාවට ගැනීම අතිශය වැදගත්. ඊළඟ සාකච්ඡාවකදී මම හිතන යෝජනාවක් විදිහට මේක ගැනීම අතිශය වැදගත් කාරණයක් වෙනවා. ඒකම දෙවෙනි කාරණය තමයි හැඳින්වීමේ තියෙන සෞදර සෞදරිය අතේ තියෙන බලන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කෘතියත් මද්දුගමේ සෞදරයා කියපු විදිහටම ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථිකයේ බාර දීම පිළිබඳව විශාල විරෝධයක් ලෝකයේ මතුවෙමින් තියෙන වාතාවරණයක් මේ. ඒකම ශ්‍රී ලංකාව විශේෂ කොට ගත්තොත් මේ ඇවිල්ලා තියෙන ආර්ථික පරිවර්තන පනතත් එක්ක ඒකම අපිට දැන් මේ අර අපිට ෂූට් කරනවා වගේ එනවා විශාල පරිවර්තන පනත් ගණනාවක්. ඒව දිහා බැලුවම පේනවා මේ හුදු ආර්ථික විද්‍යාඥයන්ට මේවා පවරූපවම ඇති වෙන අපි කියන තාක්ෂණිකවාදී ටෙක්නොක්‍රටි නැත්නම් ශිල්පාධිපත්‍යවාදී මෙන්න මේකේ තියෙන අර්බුදය ඉතාම පැහැදිලිව පේනවා. මොකද මෙය කිසිසේත්ම මේ පවතින නව ලිබරල් ආර්ථික ක්‍රමයනොත් නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාවට කැඩෙන්න ලෑස්ති නැහැ. එනිසා ඉතාම වැදගත් ඒක සඳහන් කිරීම විශේෂයෙන්ම සන්දර්භයන් දෙකක් විදිහට ගත්තට පස්සේ ග්‍රීසියේ සහ ලංකාවේ ඉතාම සමාන තත්ත්වයක් තියෙනවා, ප්‍රවණතාවක් තියෙනවා. අපි අහුවෙලා ඉන්න මූල්‍ය අර්බුදය සහ ග්‍රීසිය අහුවන මූල්‍ය අර්බුදය ඇතුලේ ඉතාම සමාන ලක්ෂණ තියෙනවා. ඒකම මේක ඇතුලේ ආර්ථික විද්‍යාඥයන් කරමින් ඉන්න කාර්යභාරය පිළිබඳව සමාන ලක්ෂණ තියෙන නිසා ඉතාම වැදගත් ඒක සඳහන් කිරීම සහ හැඳින්වීම ගත්තට පස්සේ මේකේ අවසාන වශයෙන් හැඳින්වීම සම්බන්ධයෙන් කාරණයක් කියනවා නම් අමෙරිකා හරි කැමති නිසා මේක කියන්නේ දේශපාලන ආර්ථිකය කියන මාතෘකාව. මේක ලංකාවේ ශාස්ත්‍රීය ලෝකයේ ගත්තොත් අවුරුදු 20ක් විතර සෑහෙන යට ගියපු මාතෘකාවක්. විශේෂයෙන්ම විදිහට ගත්තොත් අතිශයින් ඉතාම අවම වශයෙන් අවධානයට ලක් වෙච්ච මාතෘකාවක්. අපි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව ගත්තොත් ලංකාවේ මම හිතන්නේ පේරාදෙණියේ පමණයි දේශපාලන ආර්ථිකය කියලා අඩු ගානේ කෝස් එකක් තියෙනවා. අනිකුත් සියලුම දෙපාර්තමේන්තුවල මේ දේශපාලන ආර්ථිකය කියලා පාඨමාලා අහෝසි කරලා තියෙනවා. මොකද මේ බුද්ධිමතුන් දන්නවා වැඩි ඇත්තටම. උදාහරණයක් කියන්න මම මේක මම විතර කිව යුතුයි කියලා මම හිතුවා මේ මාතෘකාව විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳව යානිස් වර්ෆකිස් කියන විවේචනයත් එක්ක මීට මාස දෙකකට හෝ තුනකට කලින් තාජ් සමුද්‍ර හෝටලේ තිබුණා ශ්‍රී ලංකාවේ මේක ඕගනයිස් කළ UGC එකෙන් විශේෂයෙන්ම ශාස්ත්‍ර
ශාස්ත්‍ර අපි කියන ආර්ට්ස් ආර්ට් ස්ට්‍රීම් එක, එකම හියුමැනිටීස්, සෝෂල් සයන්සස්, සමාජ විද්‍යාවන්, මානව ශාස්ත්‍ර, මෙන්න මේවා ප්‍රතිව්‍යුහගත කරන්න නැත්නම් අලුතෙන් මේවා ගැන හිතන්න සංවිධානය කරපු සාකච්ඡාවක් තිබුණා, වැඩමුළුවක් තිබුණා. මේ වැඩමුළුවේ ආර්ථික විද්‍යාව පිළිබඳව වෙනම හැදුවා කමිටුවක්. මේ කමිටුවේ මහාචාර්යවරු ගණනාවක් හිටියා. එයාත් එක්ක මට විනාඩි 15ක් විතර වාද කරන්න සිද්ධ වුණා. ආර්ථික චින්තන ඉතිහාසය කෝකෝස් එකක්. මේ විෂය පාඨමාලාවල තියෙන කෝකෝස් එකක් කළ යුතුයි කියලා කියන්නේ විනාඩි 15ක් විතර තර්ක කරන්න ඕන. සබරගමු විශ්වවිද්‍යාලයෙන් අප මහාචාර්යවරු දැඩි ලෙස කියා සිටියා, ආර්ථික චින්තන ඉතිහාසය කිසිසේත්ම අවශ්‍ය විෂයක් නෙවෙයි කියලා. හරි. එනිසා ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයක අපි ඉන්නේ නිසා මම හරි කැමති මේ පොලිටිකල් ඉකොනොමි, දේශපාලන ආර්ථිකය කියන එක වැදගත් තේමාවක් විදිහට මතු කිරීම. මොකද මම හිතන්නේ දේශපාලන ආර්ථිකය ගත්තට පස්සෙත් ඒක විශාල වැදගත්කමක් තියෙනවා, ශාස්ත්‍රීය ආර්ථිකය ගත්තට පස්සෙත් විශාල වැදගත්කමක් තියෙනවා. මොකද මේ තියෙන සම්භාව්‍ය ආර්ථික විද්‍යාවවත්, එහෙම නැත්නම් නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාවවත් මානව විමුක්තිය තහවුරු කරන විද්‍යාවක් නෙවෙයි. වයිතාම පැහැදිලිව ධනවාදයේ තියෙන ස්වභාවිකත්වය, ඒ කියනවා නැචරලයිසේෂන්, නැත්නම් ඒක නැචරල් ස්වභාවිකයි කියලා පිළිගන්න විද්‍යාව. එනිසා අතිශය වැදගත් දේශපාලන ආර්ථිකය පිළිබඳ මෙන්න මේ කතිකාව නැවත අරගෙන එන එක. මගේ අදහස් දක්වීමේ කොටස් කීපයක් තියෙනවා. මම උත්සාහ කරන්න මේ කොටස් අතර හිමිව දුවන්න. නමුත් ප්‍රධාන අදහස් දක්වීමේ ප්‍රධාන කොටස තමයි ස්ටෝරි ටෙලිං, කතා කීම කියන එක කොච්චර බරපතල ශක්තිමත් දේශපාලන ආයුධයක්ද කියන එක. ස්ටෝරි ටෙලිං as a weapon in politics කියන කාරණය. දෙවෙනි එක තමයි යානිස් වරෆකිස් කන පිළිබඳව සහෝගේ දේශපාලනයේ මේ මෑත කාලේ ප්‍රවණතාවන් පිළිබඳව සහෝ ලංකාවට සම්බන්ධ කරුණු පිළිබඳව දාලා අදහසක් ඉදිරිපත් කිරීම. තුන්වෙනි කාරණය තමයි confession of economists කියන එක. දේශපාලන නැත්නම් ආර්ථික විද්‍යාචාර්යන්ගේ මේ මෑත කාලේ ඇති වෙලා තියෙන ප්‍රවණතාවක් තමයි පාපොච්චාරණය කරනවා. විශේෂයෙන්ම 2008න් පස්සේ බැලුවට පස්සේ අපිට අඳුරගන්න පුළුවන් විශාල පාපොච්චාරණ ප්‍රමාණයක් ආර්ථික විද්‍යාචාර්යන් විසින් කරමින් ඉන්නවා. මේ පිළිබඳව ඉතාම දල අදහසක් තුන්වෙනි කාරණය විදිහට. හතරවෙනි කාරණේ විදිහට මම කැමති මේ පොතේ කරුණු දෙකක් යම් විදිහක ටිකක් විස්තර කරන ගමන් අභියෝගයටත් ලක් කරන්න. මොකද ඒකට හේතුව මම මේකට කියන්නේ තේමාවක් විදිහට ගත්තට පස්සේ බූෂුවා ප්‍රින්ස් ඔෆ් ලිබරේෂන්, නැත්නම් බූෂුවා පන්තියේ විමුක්තිකාමයේ පෙරමුණු කියලා. මේ පෙරමුණු දෙකක් අපිට අඳුර ගන්න පුළුවන් මේ කෘතියේත් එක සඳහන් වෙනවා. පළවෙනි පෙරමුණ තමයි දේශපාලනයෙන් තොර මුදල් කියන එක. ඒකත් ක්‍රිප්ටෝ කරන්සි. දේශපාලනයෙන් තොර මුදල් විමුක්තිකාමී පරිවර්තනයක් සඳහා තියෙන ඊට ප්‍රස්තාවක් කියන අදහස. දෙවෙනි එක තමයි કૃත්‍රිම බුද්ධිය. Artificial intelligence. ෆ්‍රාන්ස් දෙකක් විදිහට මේකේ විශාල කොටස් තිබුණත් මම මේ දෙක උපුටා දක්වමින් යම් අදහසක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. පළවෙනි කාරණේ ටිකොත් ස්ටෝරි ටෙලිං. කතා කියම කියන එක මම හිතන්නේ මේ කෘතියේ සම්පූර්ණ ගත්තට පස්සේ නැරටිව් එක, ආඛ්‍යානය ගත්තට පස්සේ කතා කීමේ ශෛලිය තියෙන එක. මම හිතන්නේ හරි පැහැදිලි. කතා කීමේදී අපි බොහෝ විට උත්සාහ කරනවා දේවල් සරල කරන්න. නැත්නම් අපි දන්න සංකීර්ණ කාරණා සාමාන්‍ය අපි අතර තියෙන ආදරේ භාෂාවට ගේන සමානකට. අපි අතර තියෙන සමීපස්ථභාවයේ භාෂාවට ගේන. දුවකට මේ කතාව කියද්දි මම හිතන්නේ ඊටතරා ගැඹුරු හරයක් සහ බොහොම ලයන්විත ස්වරයක් මේ හැම පරිච්ඡේදයකම ගැඹිලා තියෙනවා. ඒක හරි වැදගත්. ඒකම මේක තව කෙනෙකුට කියන එකට වඩා මම හිතනවා යානිස් වරෆොකිස් කරන දේ තමයි මේක තමන්ට පැහැදිලි කරගන්න එක. තමන්ට පැහැදිලි කරගන්න එක. උදාහරණයක් ගත්තොත් ඔහු මේ දන්න විෂය අතිශය සංකීර්ණ කාරණා පිළිබඳව මේකේ ඓතිහාසික, තාක්ෂණික, මොගණිතඥයෙක්. ඒකම ආර්ථික විද්‍යාවේදී ඉතාම ශිල්පාධිපත්‍ය කියලා මම කියන ටෙක්නොක්‍රටික් කාරණා දන්න පුද්ගලයෙක්. මේ බරපතල කාරණා මම හිතන්නේ තමන්ට පැහැදිලි කරගන්න එක තමයි වරෆොකිස් මම හිතන්නේ දුවටත් පැහැදිලි කරනවට වඩා කරමින් ඉන්නේ. ඒක අතිශය වැදගත් දේශපාලනික ඔහුටත්. මොකද ඒකට හේතුව 2015 යානිස් වරෆොකිස් යම් විදිහක ටිකක් විප්ලවකාරී පුද්ගලයෙක් විදිහට සිරිසා ව්‍යාපාරයේ වගේම යුරෝපානු සෙන්ට්‍රල් බැංකක සහායකම IMF එක සැලකුවේ ඔහුව ඈඩ් කළ යුතු කෙනෙක්, මේ ටේබල් එකට ගේන්න ඕන කෙනෙක් විදිහට නෙවෙයි. ඒ නිසා ඔහුගේ තිබුණු යම් කිසි විප්ලවීය ප්‍රවණතාව සිරිසා ව්‍යාපාරය ඇතුළේ පරාජයටපත් වෙනවා. ඒ පිළිබඳව තිබුණු සිත්ඇවුල යම් විදිහක ඔහු සඳහන් කරපු එක කෘතියක් තියෙනවා, Adults in the Room කියලා. ඒක චිත්‍රපටයකට පහුගිය කාලයකදී පරිවර්තන නැගුවා.
මේකදී අපිට අඳුර ගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ කාරණය නිසා ඔහු නැවත පරීක්ෂා කරනවා නැත්නම් නැවත අභියෝගයට ලක් කරනවා මම හිතන්නේ සිරිසාවල දේශපාලන ක්‍රියාවලියත් ඒකම ඔහු මුණ දුන්නු අපි ගත්ත චින්තනමය වශයෙන් ඔහු මුණ දුන්නු අභියෝගත් මම හිතන්නේ ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා අපි මාක්ස්ට ගියොත් මාක්ස් හරි පැහැදිලිව කියනවා එක කාරණයක් කැපිටල් වල ඔහු කියනවා the mode of presentation should be different from mode of research අපි යම් කිසි දෙයක් පරීක්ෂා කරන විදිය අපි රිසර්ච් කරන විදිය ප්‍රසන්ටේෂන් එකකින් වෙනස් වෙනවා රිසර්ච් එකේ භාෂාව කිසිසේත් ප්‍රසන්ටේෂන් එකේ භාෂාව වෙන්න බෑ අපි ඒක දේශපාලනයට කියනවාට වගේම ශාස්ත්‍රීය ලෝකයේ ඇතුළත් මේක පොදු දෙයක් අපි යම් දෙයක් ගණිතය ආශ්‍රයෙන් ඩිටර්මයින් කරනවා අපි කියන නිර්වචනය කරනවා නම් ඒකේ අපි අර සරලවකට මෙන්න මෙහෙම දෙයක් තෝරන්නේ පිටිපස්සයි තෝරන්නේ ඉදිරියයි වගේ ඒ නිසා මේක සම්පූර්ණ හරි ලස්සනට මේක කරනවා මේ යානිස් වරෆකිස් ඒ සර්කිට් එක පෙන්වන්න නැතුව අපිට ඊටාම නිර්මාණශීලී එක ආකර්ෂණීය පින්තූරයක් ඔහු පෙන්වන්න උත්සාහ කරනවා ධනවාදී ඉතිහාසය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ධනවාදී ඉතිහාසය ඇතුළේ තියෙන ප්‍රතිවිරෝධතා සම්බන්ධයෙන් දෙවෙනි කාරණේ යානිස් වරෆකිස් කවුද යානිස් වරෆකිස් කියලා කියන්නේ ඊටාම පෘතුල අවබෝධයක් ආර්ථිකය පිළිබඳව තියෙන ගැඹුරින් දේශපාලන අවබෝධයක් තියෙන මේ මොහොතේ ලෝකයේ සැහැණ පිරිසකට එකපාර කතා කරන්න පුළුවන් පුද්ගලෙක්. මේක හරි වැදගත් මේ පොයින්ට් එක. මේක මම දැක්ක මේ ඉන්ට්‍රොඩක්ෂන් එකෙත් තියෙනවා. ඊටාම කලාතුරකින් තමයි වමේ දේශපාලනය ඇතුලේ අපි පෞගේ කාලේ දැක්කේ ලෝකයේ විශාල ප්‍රජාවකට එකපාර කතා කරන්න පුළුවන් පුද්ගලෙක්. යානිස් ඒ වගේ කෙනෙක්. උදාහරණයක් විදිහට ගත්තොත් යානිස් 2022 ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කරාට පස්සේ එක ට්විටර් මනුවිඩයක් තියෙනවා. ඔහු කියනවා stay away from the IMF. Stay away from the IMF. Debt free structure is inevitable. Refuse predatory IMF loans that will fund capital flight and burden the poor with more debt. IMF එක පැත්තට යන්න එපා. අනිවාර්යයෙන් මේ ණයපතුකගත කිරීම සිද්ධ වෙනවා. එකකින් වෙන්නේ ප්‍රාග්ධනීය වෙතට ගමන් කරන එකම දැඩි බලපෑමක් දැඩි පීඩනයක් තුගී ප්‍රජාව මත ඇති කරන්න නියමිතයි කියන එක. අපි ගත්තොත් පහුගිය කාලේ ඇතිවෙච්ච ලංකාව පිළිබඳව තේමාවල් ආසියාවේ ධනවාදය පිළිබඳව තේමාවල් යුරෝපයේ තියෙන ධනවාදය පිළිබඳව තේමාවල් විශාල ප්‍රමාණයකට යානිස් වරෆකි සමගි දායකත්වය දක්වලා තියෙනවා. ඒක හරි වැදගත්. ඕකෙ මෙන්න මේ මොහොතේ තියෙන කාර්යභාරය. දේශපාලනික එකඟතාවන් පිළිබඳව ප්‍රශ්න නැති තිබුණත් මේ කාර්යභාරය මම හිතනවා ඉතාම වැදගත්. ඒ වගේ කෙනෙක් රැඩිකල් වාමාංශය ඇතුලේ යම් විදිහක සිටින්න. යානිස් වරෆකි සෑහෙන ලියපු පුද්ගලෙක්. ඕකෙ රිසර්ච් ආර්ටිකල්ස් පිළිබඳව මම කතා කරන්න යන්නේ. නමුත් මෙතන ප්‍රැස් වෙලා ඉන්න අයගේ අවධානය සඳහාම කියන්න කැමති ඔහු විශේෂයෙන්ම 2023 ලිව කෘතියක් ටෙක්නෝ ෆියුඩලිසම් කියලා. ටෙක්නෝ ෆියුඩලිසම් කියන කෘතිය. දෙවෙනි එක තමයි මම අර කලින් කියපු කෘතිය 2017 ඔලියපු කෘතිය Adults in the Room My Battle with Europe's Deep Establishment කියන කෘතිය. සවසාන වශයෙන් ඉතාම දැඩි ආර්ථික න්‍යාය පදනම් කරගත්ත කෘතියක් ඔහු ලියනවා 2018. ඒ තමයි Foundations of Economics A Beginner's Companion කියන කෘතිය. ඉතින් මේ කෘතීන් තුන ගත්තහම මම හිතන්නේ අවකාශ තුනක චලනය වෙන කෘතීන්. මේවාගේ සංයුක්තයක් අපිට දකින්න පුළුවන් වුණාට විශේෂයෙන්ම අවසානයේ මම කියපු කෘතිය දැඩි න්‍යායාත්මක පදනමක් කියලා කෘතියක්. නමුත් අනිත් දෙකම අපිට පේනවා popular crowd එක ආමන්ත්‍රණය කරමින් ඒකම දේශපාලනය පදනම් කරගත්තේ ගනිමින් කරපු කෘතීන් දෙකක්. සිරිසා කියන ව්‍යාපාරය තුළින් අපිත් සැහෙන අවධානයෙන් උද්‍යෝගෙන් බලන් හිටපු ව්‍යාපාරයක් සිරිසා කියලා කියන්නේ විශේෂයෙන්ම 2015 විසි ඇති වෙච්ච 98 දන් විතර තියෙන ණය අර්බුදයට මිලියන 300 ගානක විතර තිබුණු ණයක් තිබුණා IMF එකට සහ යුරෝපානු මහ බැංකුවට. මේ පිළිබඳව ඇති වෙච්ච සංවාදයේදී නැත්නම් දේශපාලන ගැටුමේදී සංවාදයට වඩා දේශපාලන ගැටුමේදී මම හිතන්නේ දැඩි ලෙස යුරෝපානු මහ බැංකුවට විරුද්ධව හිටගත් කෙනෙක් තමයි යානිස් වරෆකිස් කියලා කියන්නේ. මෙතනදී අපිට හරි වැදගත් කාරණයක් හම් වෙනවා. ඒ තමයි යානිස් වරෆකිස් අසාර්ථක වෙන තැනක් තියෙනවා. සිරිසා ව්‍යාපාරයේ ඇතුළෙම හිටපු අපි ගත්තොත් සිප්‍රාස් වගේ කෙනෙක්. තව හිටියා ඒක ඇතුළෙම ආර්ථිකය පිළිබඳව මැදිහත් වෙච්ච කීප බුද්ධිමතුන් කීප දෙනෙක්. මෙයාගේ තිබුණු අදහස් වලට විරුද්ධව නැත්නම් යුරෝපානු මහ බැංකුවත් සමග යා යුතුයි. IMF එකත් සමග යා යුතුයි කියන එකට විරුද්ධව හිට ගැනීමේදී මම හිතන්නේ මේ බැටල් එක මේ බැටල් එක වරෆකිස් හරදෙනවා. එතනින් පස්සේ ග්‍රීසිය ගමන් කරනවා දැඩි ණය ප්‍රතිවගත කිරීමකට. නැවත වතාවක් යුරෝපානු මහ බැංකුව සහ මූල්‍ය අරමුදල
හරහා සිද්ධ වෙන ආර්ථික වැඩපිළිවෙලට ගමන් කරනවා. අපිට පේනවා තවමත් ග්‍රීසියට ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ග්‍රීසිය 2015 මේ රීස්ට්‍රක්චර් එකෙන් පස්සේ තමන්ගේ තිබුණු ආයතන 1000 ගණනකට ආසන්න ප්‍රමාණය පෞද්ගලීකරණය කරලා තියෙනවා. දැන් බලාපොරොත්තු මොකක්ද? පෞද්ගලීකරණය කිරීම නිසා මේ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ජනනය වෙයි කියලා. හැබැයි මේ වෙද්දී රිපෝට්ස් බලුවොත් පේනවා මේ ආයතන තවමත් ලාභ ලබන හැම නැත්තම් තාම ශක්තිමත් ආවේට පත් වෙලා නැහැ. ඉතින් අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි පෞද්ගලීකරණය කියන එක උත්තරයක් නොවෙන්නේ. ඒක පැහැදිලිව මේ තියෙන මැක්‍රෝ ඉකොනොමිකේ සාර්ව ආර්ථිකයේ තියෙන පොදු පරිවර්තනයක් නැත්තම් සම්බන්ධ පොදු පරාවර්තනයක් නැත්තම් සම්බන්ධයක් ඒක තුල තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙන්න එපා එක කර්මාන්තයක් ඉහළ යෑම සමස්ත පද්ධතියම කඩාගෙන වැටෙන්නේ. එහෙම සිද්ධ වෙන්නේ අමිතික මූල්‍ය ආයතනවල විතරයි. අනිකුත් අපි ගත්ත නිෂ්පාදන ආර්ථිකය ගත්තොත් ඒ තලයේ ගත්තොත් සෑහෙන කර්මාන්ත ප්‍රමාණයක් බිඳ වැටෙනවා. අනිත් එක තමයි මම කතා කරන්න උත්සාහ කරන මේ පිළිබඳ ඉතාම කෙටියෙන් මෙතන මගේ කාලයේ අවසන් වෙගෙන යන නිසා පහුගිය කාලේ විශේෂයෙන්ම 2008න් පස්සේ ආර්ථික චින්තන ලෝකයේ ඇතිවෙච්ච ප්‍රධාන සංසිද්ධියක් තමයි ආර්ථික විද්‍යාචාර්යන් ඇවිල්ලා පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා තමන්ගේ විද්‍යාව පිළිබඳව. මේක හරිය ලස්සනට සිද්ධ වෙච්ච එකක් තමයි මේ පහුගිය මාසයේ ඇතුළත ඇන්ගස් ඩීටන් කියලා ඉන්නවා නොබෙල් ත්‍යාගය ලැබපු ආර්ථික විද්‍යාචාර්යෙක්. ඔහුගේ පරීක්ෂණ ක්ෂේත්‍රය වෙන්නේ පරිභෝජනය, දරිද්‍රතාව, කුටුම්බවල තියෙන ආදායම වගේ ක්ෂේත්‍ර. ඔහුට ඇත්තටම නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ පරිභෝජනය පිළිබඳව කරපු කන්සියුමර්ස් අප් කියන කන්සම්ප්ෂන් කියන මාතෘකාව යටතේ. ඇන්ගස් ඩීටන් හරි ලස්සන කතාවක් කියනවා. ඔහු ලියනවා ආර්ටිකල් එකක්. ඒ ආර්ටිකල් එකේ නම තමයි මම සර්ච් කරලා බලන්න පුළුවන් හැමෝටම මේක පළවෙනි ඇත්තටම ඉතාලම අයිරොනිකලි මේක පළවෙනි IMF වෙබ්සයිට් එකේ. මේක තියෙන IMF වෙබ්සයිට් එකේ. මේ ආර්ටිකල් එකේ නම තමයි Rethinking My Economics. මගේ ආර්ථික විද්‍යාව පිළිබඳව නැවත සිතා බැලීම 2024 මාර්තු මාසයේ පළවෙනි Rethinking My Economics. ඇන්ගස් ඩීටන් මෙහෙම කියනවා. මේකේ තියෙන විශාල තොරතුරු ප්‍රමාණයට මට යන්න වෙලාවක් නැහැ. නමුත් මම මෙහෙම කියනවා. ඔහු කියන මේක තියෙන second thoughts කියලා කොටසක් ලියනවා. මගේ වයසේ බොහෝ දෙනා මෙන් මම දිගු කාලයක් වෘත්තීය සමිති ආර්ථික කාර්යක්ෂමතාවට බාධා කරන කරදරයක් ලෙස සැලකුව අතර ඔවුන්ගේ මන්දගාමී අභාවය සාදරයෙන් පිළිගත්තෙමි. නමුත් අද විශාල සමාගම් වලට වොෂින්ටනයේ සේවා කොන්දේසි වැටුප් තීරණය කිරීම සම්බන්ධයෙන් ඕනවටත් වඩා බලයක් ඇත. සමාගම් ලොබිකරුවන් සසඳන විට වෘත්තීය සමිති වලට දැනට තරම් බලයක් නැත. වෘත්තීය සමිති වරක් සමාජිකයන් සහ සමාජිකයන් නොවන අය සඳහා වැටුප් වැඩි කිරීමට සටන් කළ අතර ඔවුන් වැඩ කරන ස්ථානවල ප්‍රාදේශීය ප්‍රාන්ත සහ ෆෙඩරල් ආණ්ඩුවල වැඩ කරන ජනතාවට දේශපාලන බලය ලබා දුන්නේ. ඔවුන්ගේ පරිහානිය වැටුප් කොටස පහත වැටීමටත් විධායකයන් සහ කම්කරුවන් අතර පරතරය විශාල වීමටත් ප්‍රජා විනාශයකට සහ නැගී එන ජනප්‍රියවාදයට හේතුවක් විය. මේ ජනප්‍රියවාදය කියලා කියන්නේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය. ඩරන් ඇසෙමගුලු සහ සයිමන් ජොන්සන් මතකදී තර්ක කළේ තාක්ෂණික වෙනස්කම් වලට දිශාව සෑම විටම තීරණය කිරීමට බලය ඇත්තේ කාටද යන්න මත තාක්ෂණයේ සමාජ ප්‍රතිලාභ තීරණය වන බවයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳව තීරණ ගැනීමට වෘත්තීය සමිති මේසයට කැඳවිය යුතුයි. විශ්වීය සාරවත් බව ළඟා කර ගැනීමට උපකරණයක් ලෙස තාක්ෂණික වෙනස්කම් සඳහා ආර්ථික විද්‍යාචාර්යන්ගේ උද්‍යෝගයක් පවතිනවා නම් එය කළ හැක්කේ කම්කරු ව්‍යාපාරයේ මැදිහත් වීම හරහා. මේ ඉතාම දක්ෂිණාංශික ආර්ථික විද්‍යාචාර්යන්ගේ මෑතකාලීන ප්‍රකාශය. මම හිතන්නේ මේ කෘතිය අපිට වැදගත් වෙන්නේ ඒ නිසාම තමයි. මොකද ඒකට හේතුව වරපකේ ඉදිරිපත් කරන මේ වමේ ඉදිරිපත් කරන විවේචනය, ආර්ථික විද්‍යාව සඳහා ඉදිරිපත් කරන විවේචනය මම හිතන්නේ අපිට ශක්තිමත් කරගන්න පුළුවන්. එමත් නැත්නම් ඒක පිළිබඳව අර්ථයෙන් බලන්න පුළුවන් එකක් තමයි මම හිතන්නේ මේ ඇන්ගස් ඩීටන්ගේ බලන්න පුළුවන් තවත් එක පරාවලෝකනයක් තමයි ඇන්ගස් ඩීටන් ඉදිරිපත් කරන අදහස. මම අවසාන කොටසට යන්නම්. මේ කොටස තමයි මම ටිකක් වැදගත් කොටසක් විදියට ටිකක් අවධාරණය කරන කොටස. මේ කෘතිය පිළිබඳව කෙනෙක් විවේචනාත්මකව බලන මේ කොටස අතිශය වැදගත්. මම මේක හරි කැමති කෝටේෂන්ස් ගොඩක් කියවන්න පුළුවන් නම් නමුත් මට වෙලාව නැහැ. හරි ලස්සන භාෂාවකින් මේක ලියලා තියෙනවා. නමුත් මෙන්න මේ කාරණේ වැදගත්. අපිට පේනවා පහුගිය විශේෂයෙන්ම අවුරුදු 5 ඇතුළත ලෝකයේ ඇතිවෙච්ච ප්‍රධාන ප්‍රවණතා දෙකක් තියෙනවා විශේෂයෙන්ම දියුණු ධනේශ්වර ලෝකයේ. ඒ තමයි ඒක එක ප්‍රවණතාවක් තමයි මේක 2008 විතර ඇති වෙච්ච අදහසක් ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව අදහස. අපි කියන්නේ ක්‍රිප්ටෝ මුදල් පිළිබඳව අදහස. මේක වැදගත් වෙන්නේ ඇයි?
මේක විශාල වශයෙන් ඇමරිකාව ගත්තොත් අපි කියන ඇනාකිස්ට් රජය කියන එක දියවිය යුතුයි, රජය කියන එක විනාශ විය යුතුයි, එක අභාවයට ආ යුතුයි. මේක විවිධ තල තියෙන ප්‍රවණතා තියෙනවා. නමුත් මෙන්න මේ ප්‍රවණතාව ඇතුළේ හිටපු බොහෝ තාක්ෂණඥයන් මේකට දැඩි දායකත්වයක් දක්වමින් ක්‍රිප්ටෝ මුදල් සඳහා. ක්‍රිප්ටෝ මුදල් කියන්නේ සරලව ගත්තොත් මධ්‍යගත බැංකු පාලනයකින් තොරව ප්‍රජාවගේ පාලනයෙන් පාලනය වෙන මුදල් එක්කයක්. ඒ වගේ වටිනාකම තීරණය වීම සිද්ධ වෙන තාමත් සමපේක්ෂණය මත, ස්පෙකියුලේෂන් මත. හැබැයි මේවා නිර්මාණය කිරීමේ කාර්යභාරය, පවත්වා ගැනීමේ කාර්යභාරය, ලෙජර් එක පවත්වා ගැනීමේ කාර්යභාරය සිද්ධ කරන්නේ ප්‍රජාව විසින්. දැන් මේක ඇත්තටම සලකනවා තවමත් අපි කියන මේ ධනවාදයෙන් කැඩිය හැකි නැත්නම් විමුක්තිකාමී පරිවර්තනයක් සහිත තත්වයක් කියලා. යානි ස්වරූපකිස් මේකට මේකේ කියනවා, ਉਹ හඳුන්වනවා ඇත්තටම මේකේ ප්‍රශ්නය වෙන්නේ. එහෙම නැත්නම් මේකේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇත්තටම මේ මුදල් නිර්මාණය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ තමයි මිලියන 21යි ක්‍රිප්ටෝ කරන්සි නිර්මාණය කරන්න පුළුවන්. මේකේ පොඩි වැරද්දක් තියෙනවා මං හිතන්නේ යානිස් කියන එකේ. ඕකේ 2032 විතර වෙද්දි මේක අවසන් වෙනවා කියලා. හැබැයි දැන් ගණන් හදලා තියෙනවා 2100 විසි ගණන් වල තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි සම්පූර්ණ නිර්මාණය කරලා ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන රහස තමයි වැඩි පිරිසක් ක්‍රිප්ටෝ කරන්සි නිෂ්පාදනය සඳහා එන විට ක්‍රිප්ටෝ කරන්සි එකක් හදන්න යන කාල සීමාව වැඩි වෙනවා. එතකොට පෞගේ කාලේ ඇති වෙච්ච මේ පිබිදීමත් එක්ක මේ සම්පූර්ණ ක්‍රිප්ටෝ කරන්සි ප්‍රමාණය වැඩි කළ හැකි, සම්පූර්ණ නිර්මාණය කළ හැකි 2120 ගණන් වල තමයි. එතකොට යානිස් කියන කාරණේ පොඩි දුර්වලකමක් තියෙනවා. ඒ තමයි ਉਹ කියනවා ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන ප්‍රධාන දුර්වලකම තමයි මේක අන්තිමට මුද්‍රණය කරලා අවසන් කරන එක, නිර්මාණය කරලා අවසන් කරන. හැබැයි ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන රහස ඒක නෙවෙයි. රහස තමයි මේකට හැකියාව තියෙනවා වැඩි පිරිසක් මේකට ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන හෝ සමපේක්ෂණ හෝ නිෂ්පාදනාර්ථයෙන් මේකට වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීම හරහා මේක නිර්මාණය කිරීමේ කාල සීමාව තවත් දිග්ගස්ස ගන්න. ඒ නිසා එතන පොඩි මම හිතන්නේ දුර්වලකමක් තියෙනවා යානිස් කියන අදහස. අපිට උන් නම් සාකච්ඡාවේදී මේකම විස්තරාත්මකව සඳහන් කරන්න අවශ්‍ය කෙනෙකුට ඒක සාකච්ඡාවට ගන්න. දෙවෙනි අදහස තමයි මම හිතන්නේ යානිස් දැඩි ලෙස සැහැණ පරිච්ඡේද ප්‍රමාණයක් මේක සංවර්ධනය කරන අදහසක් විදිහට තාක්ෂණය කියන කාරණය. මම හිතන්නේ ඒක අර ලස්සන චැප්ටර් එකක් පාවිච්චි කරනවා මාක්ස් සහ මෙට්‍රික්ස් වගේ එකක් මට මතක විදිහට මාක්ස් සහ මෙට්‍රික්ස් වගේ චැප්ටර් එකක් තිබුණා, පොතක් තිබුණා. ඒකදී ඔහු ඇත්තටම සඳහන් කරනවා මෙට්‍රික්ස් කියන චිත්‍රපටය සම්බන්ධයෙන් මම හරි කැමති පරිච්ඡේදයක් ඒක. ඒකදී අපිට අඳුරගන්න පුළුවන් ඒකේ චැප්ටර් එකේ නම තමයි මෙට්‍රික්ස් සහ කාල් මාක්ස් කියන කොටස. ඒකෙන් මම හිතන්නේ හැමෝම බලලා ඇති මෙට්‍රික්ස් කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටය ඇතුලේ තියෙන මේ යන්ත්‍ර විසින් මිනිසාව හුදු බැටරි එකක් බවට පත් කිරීම කියන අදහස. මම හිතන්නේ මෙතනදී ඔහු ඉතාම තමන්ගේ අදහස් ඇතුලේ තමන්ගේ චැප්ටර් එක ඇතුලේ සෙන්ට්‍රල් අපි කියන බොහොම ශක්තිමත් අදහසක් විදිහට මම දැන් පාවිච්චි කරනවා. ඒක මම හිතන්නේ එක ධාරාවක් විදිහට මේ මොහොතේ ලෝකයේ ලංකාවෙත් වර්ධනය වෙමින් තියෙන ධාරාවක්, විශේෂයෙන්ම භූෂා විමුක්තිය සම්බන්ධයෙන් ප්‍රධාන ඉතාම ශක්තිමත් අදහසක් විදිහට මේක වර්ධනය වෙමින් තියෙනවා. අන්දක පහුගිය කාලේ අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතුලේ රනිල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ඇතුලේ අපි දැක්ක මේ AI කෘත්‍රිම බුද්ධිය කියන අදහස දැඩි කතාබහට ලක් වෙනවා. අපි දැක්ක අපිට ඇවිල්ලා තියෙන අධ්‍යාපන, ජාතික අධ්‍යාපන පන ප්‍රතිපත්තිය වගේ එකක් ඇතුලේ මේ අපිට කියනවා AI පාවිච්චි කරන්න, උගන්වන්න, අධ්‍යයනය කරන්න කියලා. හැබැයි අපිට කිසිම අදහසක් නැහැ මේ පිළිබඳව. මොකද පෙරදින විශ්වවිද්‍යාලය ගත්තොත් මම එක වෙලාවකදී තැන් තැන්වල මට ඇවිදින්න සිද්ධ වුණා මාකර් පෙන්ස් වාගේ. හරි. මාක පෙන්ස් නැති විශ්වවිද්‍යාලයක AI කියලා කියන්නේ මොකක්ද? මේ මම කියන්නේ අපි AI පිළිබඳ උනන්දු නැහැ හෝ AI කියන එක අපිට ආගන්තුකයි කියන එක නෙවෙයි. මම කියන්නේ මේ පිළිබඳව තියෙන විශාල තායකත්වයක්, කාර්යභාරයක් රජයේ සතුව තියෙනවා සහ ඒකම AI කියන එක හුදු අධ්‍යාපන උපකරණයක් වෙනවට වඩා ඊට වඩා විශාල සමාජ කාර්යභාරයක් මම හිතන්නේ අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා මේක මම හිතන්නේ මෙන්න මේ කරුණු දෙක ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව අපිට සාකච්ඡාව හරි වැදගත් මෙතනදී කියන ඒකම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව සාකච්ඡාව ඉතාම වැදගත්. මට තව කරුණ කීපයක් තියෙන සඳහන් කරන්න. නමුත් මම මෙතනින් අවසන් කරන්න මෙන්න මේ කාරණය සඳහන් කරනවා. පොතේ තැන් කීපයක් මම කැමති කියවන්න.
මහිතනවා එක වැදගත් කියලා. විශේෂයෙන්ම මෙන්න මේ වගේ දෙයක් විනාඩියක් දෙන්න මම හොයා ගන්නකම්. මෙන්න මේ දේ. ඒක මටත් සම්බන්ධ නිසා මම හිතන හැමෝටම මේක සම්බන්ධයි. මේකේ තියෙන අවසාන භාගයේ අනිත් හැම දෙයකටම වඩා මාව ප්‍රකෝපකාරී කරන හා බියටපත් කරන දෙයක් තමයි මා කිසිවක් නොදන්නා මිනිසුන් හා බලවේගවල සෙල්ලම් බඩුවක් බවට මාව පත් වෙලා කියලා දෙන්න සිටවිල්ල. මම හිතනවා ගොඩක් දෙනෙකුට මේක මේ විදිහටම දැනනවා කියලා. හරි. IMF එක වගේ අපිත් එක සෙල්ලම් කරද්දි මම හිතන්නේ මේක පැහැදිලිව දැනෙන්න ඕන. The Matrix සහ V for Vendetta වගේ චිත්‍රපටය ජනප්‍රිය වෙලා තියෙන එකයි. ස්වාධීනව ක්‍රියාත්මක වෙන ස්වයංපාලිත නිදහස් මතධාරීන් වීමේ අපේ අවශ්‍යතාව ඒවා දැඩි ලෙස ඉල්ලා සිටිනවා. ඉතා නරක වහල්භාවය තමයි බරපතල විදිහට මොළ හෝදා ගන්න ප්‍රීතිමත් මෝඩයෝ ඔවුන්ගේ ධම්මල් වලට පෙම්බැදීම හා තමන්ගේ යටත් වීමේ ප්‍රීතිය වෙනුවෙන් ඔවුන්ගේ හාමුලාට ස්තුති කිරීමට නොවෙසිල්ලෙන් බලා සිටීම. අවසාන වශයෙන් මම මේක කියලා මෙතනින් නවත්තන මනුස්සයා බොහෝ දේ කියන්න තිබුණා. මේකේ හරි ලස්සන කොටසක් තියෙනවා. මේක තියෙන ඇත්තටම නිගමන අදහසක් කියන කුඩා කොටසේ. මේක මම කියවන්න මම හිතන්නේ මේ පොතේත් යම්කිසි පරිසමාප්තියක් ඔකලෙ සටහන් කරනවා. අනිවාර්යයෙන්ම අපේ මුදල් ප්‍රජාතන්ත්‍රීකරණය කරන්නට පෙර අපට අපේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කරන්න සිද්ධ වෙනවා. මේක ඉතාමත් අමාරු කාර්යයක්. නමුත් ඒක කරන්න බැරි නෑ. මම මේ පරිචයන ඉවර කරනකොට ඔයාගේ සීයගෙන් මගේ අප්පච්චිගෙන් ඇහුවා 1946 1949 ග්‍රීක සිවිල් යුද්ධයේ කාලේ සිරකරුවෙක් විදිහට අවුරුදු ගණනාවක් ඔවුන්ගේ ජීවිත ගත කරපු මාකෝනිසොස් සහ ඉකාරියා දූපත්වල තිබුණු යුද සිරකඳුරවල සිගරට් මුදල් ඒකකයක් බවට පත් වුණාද කියලා. මොකද යානිස් මීට කලින් මේ භාණ්ඩ මුදල් ඒකක බවට පත්වීම දෙවනඩුක යුද්ධයේ සිරකඳුවල උදාහරණයක් කරගෙන සඳහන් කරන නිසා මේක තමන්ගේ තාත්තගේ ජීවිත කාලයකට දාලා ඔබ සාකච්ඡා කතා කරනවා. මම හිතන්නේ මම ඒක එයාගෙන් ඇහුවේ බ්‍රැඩ්ෆර්ඩ්ගේ යුද සිරකඳුළු කතාව කොතරම් දුරකට අනෙක් කඳවුර වලට පොදු දෙයක් වෙලා තිබුණාද කියලා දැනගන්න. ඇත්තටම මම කියන්න ඕන එයාගේ පිළිතුර මාව පුදුමයට පත් කළා. යනිස් කියනවා ඔයාගේ සීයා කිව්වා නැහැ කියලා. අපිට හම්බුණ හැම පාර්සලයක්ම බෙදාගත්තා. එක මොහොතක මම සිගරට් බොන්නේ නැති වුණත් මට සිගරට් එවන්න කියලා මම මගේ නැන්දට කිව්වා. ඒව ලැබිච්ච වහාම මම ඒවා සිගරට් බොන අයට බෙදලා දුන්නේ. ඒ වෙනුවෙන් ආපස්සට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඒක එහෙමයි සිද්ධ වුණේ. අපි එකිනෙකාට උදව් කරගත්තා. මේකෙන් අපිට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. නමුත් ඒක ගැන වැඩිපුර හොයන එක මම ඔයාට බාර දෙන්න. බොහොම ස්තුතියි.